දෙමව්පියවව බැඳලා ආවේ කවුද කියලා. එතකොට අපේ ඉස්ලාමීය ආගමේ හැටියට දැන් අර දෙයියෝ විතරනේ වදින්නේ, අල්ලා දෙයියෝ විතරයි වදින්න පුළුවන්. අනිකාය ගරුත්වේ තියෙනවා, ගරු කරන්න ඕනේ. හැබැයි වදින්නේ අල්ලා දෙවියෝ විතරයි. එතකොට සිංහල ළමයි උකම අත ඉස්සුවා, ඒක බලලා මාත අත ඉස්සුවා. කවුද වෙන්දට ආවේ? මාත අත ඉස්සුවා. එතකොට මගේ යාළුවෝ මන්දිග බලලා හිනාව. එයි අපි වදින්නේ ගරු කරනවා, ඒ කියන්නේ ගරුත්වේ නැහැ කියලා අදහස නෙවෙයි. හැබැයි හැම දේවම් දෙමව්පියන්ට වදින්නේ නැහැ. එතකොට මම වැරදිලා අත ඉස්සුවේ. එතකොට ඒ වෙලාවේ මම ලැජ්ජාවකට පත් වුණා. එයි භාෂාවක් ගන්න නැති හින්දා මම අපහසුතාවයකට පත් වුණා. එතකොට මම පන්තිකාවරේදී මතක් කරා ඒ වගේ භාෂාවේ දෙනම හිටපු එක්කෙනා තමයි ඔබලා ඉස්සර සිංහල මාධ්‍යයෙන් දෙමළ උගන්වන්න පත් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව මම සතුටුයිකට පත් වෙනවා. ඔගලන් ඔයලාගේ හැකියාවල් වර්ධනය කරගන්න ඕනේ කියලා මම මතක් කරා. එතකොට හැම එකම අපි අපිට අත්පත් කරගන්න ඕන නම් ආසාවක් ඇති වෙන්න ඕනේ. ආසාවක් තියෙනවා නම් සියලු දේම අපි ගාවට පත් කරගන්න පුළුවන්. අපි උරුමේ එහෙනම් අපි ආසාවෙන් තමයි ආසාව ඇති කරන්නේ. මම ඊට කලින් කරපු කණ්ඩායම් ගුරුවරු. එතකොට ඒ ගුරුවරුන් ඉස්සරහම පන්ති කාමරයේදී එකතු වෙලා මූණ ටික බලනකොට hina වෙලා පොඩ්ඩක් සන්තෝෂයෙන් ඉන්නවා. හැබැයි මේ හොස්පිටල් එකට ඇවිල්ලා බලන්සරේ බලනකොට මූණ ටික බලනකොට මටත් බය හිතුණා. මාවත් ICU එකට එඩ්මිට් කරා, මාවත් මොකක්hari ඔපරේෂන් කරලා දායිද දන්නේ කියලා. ඒ වගේ සන්තෝෂ කිසිම එකක් නැහැ. ඉතින් අර පේෂන්ට්ලා බලලා ඒ මූණ හොඳ නැහැ. මටත් බය හිතුණා. ඉතින් දෙවෙනි ක්ලාස් එකට එනවාද, මේ කෝස් එක අරගෙන යන්න පුළුවන්ද මට කියලා මට පඩේ බයකුත් ඇති වුණා. කමන්නේ කියලා මට එඩිට දැස්සා. යන්න කට්ටිය නටන්න ගායන්න කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මටත් සන්තෝෂයි. හිනාව ඉන්න පටන් ගත්තා. එතකොට පාසාව ඇති කරන්න සින්දුවක් කිව්වා. මොනවද සින්දුව? චින්න චින්න ආසෙ. චින්න චින්න ආසෙ. පුංචි පුංචි ආසාව. தமிழ் படிக்க ஆசை, தமிழை இனங்கண்ட ஆசை, சின்ன சின்ன ஆசை, தமிழ் படிக்க ஆசை, கொஞ்சம் கொஞ்சம் ஆசாவ தமிழை இனங்கண்ட ஆசை, முத்து முத்து ஆசை, முத்துட்ட வகைய ஆசாவ தமிழ் கதைக்க ஆசை, எங்க தமிழை கதா கேட்டு ஆசா, நண்பருடன் சேர்ந்து தமிழ் கதைக்க ஆசை, யாழ்வன் சமக தமிழை கதா கரண்ட ஆசை, அச்சமின்றி தமிழில் பாட்டு பாட ஆசை, நொபியூர் பயனத்துவ தமிழில் சிந்து கேண்ட ஆசை கேள்வி அப்படி பட்டன. சின்ன சின்ன ஆசை தமிழ் படிக்க ஆசை, முத்து முத்து ஆசை தமிழ் பேச ஆசை, நண்பருடன் சேர்ந்து தமிழ் கதைக்க ஆசை, அச்சமின்றி தமிழில் பாட்டு பாட ஆசை, சின்ன சின்ன ஆசை தமிழ் படிக்க ஆசை, முத்து முத்து ஆசை தமிழ் பேச ஆசை. எம்ம தமிழ் அப்படி வெட்டிக்க படம் கத்து ஆசாவை எத்தி கருகன சுந்தரத்ம காலிய பேக்க சிய பணா மாச தேகமாரகத்த காலிய கப்பி கத்தகரே. එතකොට භාෂාව හැසිරෙන්න පටන් ගන්නකොට භාෂාවේ කාලය අවසන් වෙනවා. මට හරිම දුකයි. කසාද බැඳලා මාස 3කින් පිටරට යනවා වගේ. පිටරට ඒක සන්තෝෂ තමයි. ඒ කසාද බැඳි පිටරට දාගෙන ඉන්නේ මට හරිම දුකයි. එයි මෙයාලා භාෂාව පොඩ්ඩක් හැසිරෙගෙන නේද? පාවිච්චි කරගෙන යොදාගෙන පටන් ගන්නකොටම කාලය අවසන්. එතකොට කරන්න දෙයක් නැහැ. අපේ පාඨමාලාව ගැන මොකද හිතන්නේ කියලා මම අහනකොට දැන් මේ අපේ අභ්‍යාසලාභින් මතක් කරා වගේ මේක අවසානයක් නෙවෙයි. දැන් තමයි ඔයාලා හැසිරෙන්න භාෂාව කතා කරන්න, ප්‍රොනවුන්ස් කරන්න, උච්චාරණය කරන්න ඔයාලා පටන් ගන්න තියෙන්නේ. එතකොට අපේ ඉතින් අවසනාවන්තයි පාඨමාලාව නම් ඉවර වෙනවා. ඒක මට නම් හරි දුකයි. මෙහෙම හදලා ඉවරලා
මැගරල යනවාගේ ඒත් කරට දෙයක් නෑ. හැබැයි මේක ඉංග්‍රිමෙන්ට් එකක් හදාගන්න වගේ ඒවගේම උසස්සිීන් ලැබෙනවා වගේ වගේ නෙවයි නෙවේ මේ පාට මාලාව අපි තේමාවක් ඇති කරා මොලියල් ලොන්ඩු පොඩු භාෂාවෙන් එක්වෙම භාෂාව තමේ අපිව වැනිගුණ වෙන් කරේ උත්තරද දකුණද දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා භාෂාව තමේ අපිව වෙන් කරලා දෙන්නේ. එකෙනෙක් කතා කරන එකෙනෙක් ප්‍රකාශ කරන අදහස් එයාගේ හිතේ තියෙන අදහස් අපිට ඕමාරු කරගන්න තේරුම් කරගන්න පුළුවන් ඇති පරිශ්‍රයක් ඇති වෙලා තිබ්බනම් මේ රටේ අපි ගත කරපු අවුරුදු 30ක් වගේ යුද්ධ කාලේ වගේ අවාසනාවන්ත ඒ කාලයක් අපිට ගත කරන්න නැති වෙන්න තිබුණේ ඉතිහාසය. එහෙම කියලා මට හිතෙනවා. ඒ රජයේ ප්‍රතිපත්ති අනුව දෙමළ දෙන්න අය සිංහල, සිංහල දෙන්න අය දෙමළ, තමිල් තෙරින්දවරුගල් සිංහල මොළ, සිංහල තෙරින්දවරුගල් තමිල් මොළ. ඒ භාෂාව ඉගෙන ගන්න ඕනි කියලා ප්‍රතිපත්ති අනුව අපේ රාජ්‍ය නිලධාරීන් විසින් අපි ඒ දෙවෙනි භාෂාවක් හදාගන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ආරමුණ නම් ඉතින් ෆයිල් එකට සර්ටිෆිකේට් එකක් දාගන්න ඕනේ, ඉන්ක්‍රිමන්ට් එකක් හදාගන්න ඕනේ තමයි. ඉතින් ඒ මතය අපි වෙනස් කරා. සමහර විට අපේ භාග්‍යයක් මෙතන ඉන්නවද දන්නේ නැහැ. තමිල් පේෂන්ට්ලා හම්බ වෙනවා ඉතින් ඉඳලා හිටලා ගෲප් එකෙන් ඉල්ලනවා. මොනවා හරි දෙයක් ඉල්ලීම් කරනවා සර් මේකට මොනවද කියන්නේ කියලා දෙබෙලි. එතකොට ඒ වගේ අවස්ථාව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම ටික කෝස් එකක් පටන් ගන්නකොට අපි ගෲප් එකක් සමූහයක් ඇති කරනවා. ටික කාලයකින් ඩිලීට් කරලා ගන්නවා. මේ සමූහය නම් මම ඩිලීට් කරන්නේ නැහැ. බලමු මේකින් ප්‍රයෝජනෙ ගන්න අය ඉන්නවනම් ටික කල මම කල් දෙනවා, අවස්ථා දෙනවා. ඔයාලට ඉල්ලන්න පුළුවන් දෙමළ පේෂන්ට් හරි කවුරු හරි දෙමළ කතා කරන අවස්ථාව ඔයාලා හම්බ වෙනවනම් මගෙන් අහන්න මම පුළුවන් උදව් කරනවා. එතකොට පේෂන්ට්ලාට ඒ දෙමළ භාෂාව දෙමළෙන් කතා කරනකොට එයාව සලකනකොටම එයාගේ රෝගීන් භාගයක් නේද 50% අඩු වෙලා ඉවරයි. මේ සිංහල මිනිස්සු මාත් එක්ක, මේ සිංහල නිලධාරියා මාත් එක්ක දෙමළෙන් කතා කරලා කියලා කියන අර මතය සන්තෝෂය එයාගේ මානසික තත්ත්වයෙන් එයාගේ පීඩනය අඩු කරයි. එතකොටම අපි 50% සක්සස්. එහෙනම් ඔයාලා අවස්ථාව පාවිච්චි කරන මේ පාඨ බාලව හදේ ඉබට අවශ්‍ය පහසුකම් ශාලාද අනිත් පහසුකම් ලබා දීමට මුල්ුණ අපේ අධ්‍යක්ෂතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුමිත් මහත්තයා ඒකට උදව් කරපු අනිත් කණ්ඩායම නිලධාරී හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ස්තුති වෙලා තවත් සින්දුවක් කියලා මම හඳගෙනවා. සින්දුව කියන්නේ ආසාවෙන් ප්‍රොනන්සියේෂන් එක උච්චාරණය හදා ගන්න තමයි පොඩි පොඩි සින්දු ටිකක් ගන්න. පුප්පෝල පුප්පෝල පිරකුම් පල්පෝල පල්පෝල තිරිකුම් මන්පෝල මන්පෝල තුල්ලම් තින්පෝල ඉදයත්තෙයි අල්ලම් පුප්පෝල පුප්පෝල ඉදයත්තෙයි අල්ලම්. මිහෝ නන්දි බොහොමත් ස්තුති. එසේ නම් මේ වැඩසටහනේ ප්‍රධානතම අංගය වෙත ඔබ කැඳවාගෙන යාමටයි අපගේ මේ සූදානම. ඒ අනුව පැය 150ක දමිළ භාෂා පාඨමාලාව අවසන් කළ නිලධාරීන් සඳහා ප්‍රවීණතා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මා දැන් යොමු වෙනවා. මේ අවස්ථාව සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ හා ජාතික උත්කවේද විශේෂ දරුවහලේ අධ්‍යක්ෂ මෙන්ම වෛද්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහත්මයාගේ ඔබතුමන්ට, ඒ වගේම ජාතික ඒකාබද්ධතා ප්‍රවර්තන සහකාර නිලධාරී සුජීවනි පිටිකල මැතිණියනි ඔබතුමියට, ඒ වගේම දමිළ භාෂා උපදේශක එම්.අයි.එම්. ගෞස් මැතිතුමනි ඔබතුමාට, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිහාල් ගුණතිලක මැතිතුමනි ඔබතුමාට,
එවගේම පොළොන්නරුව දිස්ත්‍රික් මහරවාලේ වෛද්‍ය නිලධාරී සැලසුම් දුලාජ් පොළොන්නරුව රැජිනේ වතුමන්ට එවගේම පොළොන්නරුව දිස්ත්‍රික් මහරවාලේ ගණක අධිකාරී උපෝල් විජේකෝන් රැජිනේ වතුමාට එවගේම ජාතික වෘක්ක වේද විශේෂිත රෝහලේ ගණක අධිකාරී චතුර අබේරත් රැජිනේ වතුමාට එවගේම පොළොන්නරුව දිස්ත්‍රික් මහරවාලේ පරිපාලන නිලධාරී සුමිත් බණ්ඩාර රැජිනේ වගේම චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්ක වේද විශේෂිත රෝහලේ පරිපාලන නිලධාරී වසන්ත කරුණාසිංහ මහත්මයනි ඔබතුමාට එවැගේම ප්‍රධාන විශේෂණයේ හෙද නිලධාරීතුමා නියෝජනය කරමින් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී ගායනිද සිල්වා මැතිණියනි ඔබතුමිය දත් තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන ලෙස. හදවතට නැගෙන සිටිවිලි වලට ආශාවක ජීවේ දෙනවා. එවන් සුන්දර පදන් පෙළකට තාලය එකතු කර සංගීතයේ සප්ත ස්වරයන් මුසු කර හදවතට කතා කරන විට මුළු ලෝකයම ඒසරේ දැහැන් ගත වෙනවා. හරියටම අර්ථයක් තේරුම් ගන්න තරම් චතුර ලෙස භාෂාව හදාරා නොමැති අයකට වුණත් හදවතේ සිවුත්තැන් ස්පර්ශ කරන්නට ගීතයකට හැකියාවක් වෙනවා. එසේනම් ඒ සුන්දර තමයි ගීතය අපගේ සමුදයන්ගේ හරි thank you.
வழங்கும் வைபவத்தில் கலந்து கொள்ளும் வடமேல் மாகாண சுகாதார சேவைகள் பணிப்பாளர், புலனறுவை மாவட்ட பொது வைத்தியசாலை பணிப்பாளர், சீன இலங்கை நட்புறவு தேசிய சிறுநீரகவியல் வைத்தியசாலை பணிப்பாளர் வைத்தியர் எம் கே சம்பத் இந்திரகுமார் அவர்களை அன்புடன் கௌரவமாக உங்கள் முன் உரையாற்றல் மேடைக்கு அழைக்கிறோம். මේ පරිශ්‍රය ජනතාවට සුවිශේෂී වූ ප්‍රතිලාභයක් සමූහයක් උදාහරණ ස්ථානයක්. හුස්මක් කිල්ලා හඳා වැටෙන ජීවිත සමුදායකට ජීවය දෙන පිම්බීමක්. තමන්ගේ මෙන්ම තමන්ගේ සහෘදයන්ගේ ජීවිතවල මාවත තීරණය කරන ලබන ස්ථානයක්. ඒ නිසා වෙන්ම රාජ්‍ය සේවයේ අන් කවර ආයතනයකට හෝ සමකල නොහැකි තරමේ උදාරතරයේ සේවයක් ලෙස සෞඛ්‍ය සේවය හඳුන්වනවා. එවන් බාරදුර කාර්යයක් විසිපරදී කළමනාකරණය කිරීම එතරම් ලේසි පහසු නොවන කටයුත්තක් බව නම් ඔබ මා සියලු දෙනා දන්නා කාරණා. මේ පොළොන්නරුව රෝහල පිම්බීම වගේම පොළොන්නරුව ජාතික රුක්ක වේද විශේෂිත රෝහල ලංකාවේ සිව් දෙසම කතා බහට ලක් වූ සිව් දෙසින් පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දැවැත්ත මෙහෙවර මැනවින් ඉටු කරන ලබන ආයතනයක්. ඒ අනුව මේ විශිෂ්ට මෙහෙවර පිටුපස පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල් නාමය ශික්ෂණ රෝහලක් දක්වා ඔසවා තබන්නට කාර්යක්ෂම හා ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් කුරින් සුවසක් රෝගීන් සුවපත් කරන්නට නායකත්වය ලබා දෙන පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ හා චීන ශ්‍රී ලංකා පිටත් ජාතික රුක්ක වේද විශේෂිත රෝහලේ අධ්‍යක්ෂ මෙන්ම වෛද්‍යපාලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම් කේ සම්පත් ඉන්දිරකුමාර මහත්මනි ඔබතුමාටයි මේ ගෞරවනීය ආරාධනය මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට. ඔබ සංඝයාවක් සියලු දෙනාට කොළඹ දිස්ත්‍රික් පහළවලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නියාල පුන්තල ප්‍රමුඛ සියලුම ප්‍රවාහල් කාර්ය මණ්ඩලය එවැගේම අපේ ශ්‍රී ලංකා ජාතික භාෂා උපාධිතුව නියෝජනය කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංසුනාංශයේ ගුරු උපදේශක ගෞස් ඇත්තුවන් එවැගේම සම්බන්ධ කාර්යවැත්තුමිය ඇතුළු පිටිගල වැත්තිය ඇතුළු උපසිය දෙනාගෙන අවසරයි. බයිදන්නේ අපි ඉතාම රසවත් මිහිරි සන්ධ්‍යාවක් වින්දා එවැගේම අපේ උපදේශකතුමන් එදාමස් භාෂාව හදවතට කොහොමද ලං කරන්නේ කියලා මගන්නේ ලස්සන ඒ අරවමන්ගේ සංගීතයෙන් පිරි ඕජා චිත්‍රපටයේ ගීතය වෙනත් අරුතකින් ඔබ හමුවට ගෙනාව. ඉතින් මම හිතන්නේ භාෂාව සහ කලාව ගත්තහම මේ සිත් තුළ මේ සන්දහායේ සිත් තුළ තියෙන ඉතා සුවිශ්චිතව අංග දෙකක්. මේ කලාව එක්ක භාෂාව බද්ධ කරහම මිනිස්සුන්ගේ සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමකට ගෙනෙන්න පුළුවන් කියන එක අපි ඔබ අද මේ දවසේ ඉතා කෙටි පැය දෙකකට ආසන්න කාලයකදී පවා අත්විඳිනවා. ඒකට හේතුව ඒ අපේ කාර්ය මණ්ඩලය මේ භාෂාවේ ප්‍රවීණයෝ නෙවෙයි කිහිප දෙනෙක් ඇරෙන්න එතන කිහිප දෙනෙක් ඉන්නවා. මම හිතනවා භාෂාව පෙර ආත්මවලහර ගෙනල්ලා ඉතාම හොඳට හසුරුවන අය. ඒ නිසා තමයි ඔබතුමා කිව්වේ දාලා යන්න අකමැති කියලා. නැත්තම් මේ අය සම්පූර්ණ සිංහල වාදයෙන් ඉගෙනගත්ත සිංහල භාෂාව ඉතා හොඳින් කතා කරන අය. දෙවල භාෂාව දෙවිද භාෂාව එහෙම ලොකු භාවිතාවක් තිබිච්ච අය නෙවෙයි. තම තොබතුමන්ට ඒ පැය 150කදී පුළුවන් වුණා මේ අයව ලොකු වෙනසකට ලක් කරන්න. ඒ වෙනස සංස්කෘතිකමය, භාෂාමය, සමාජීය වෙනස. ඒ වගේම ආකල්පමය වෙනස. අද අපිට වේදිකාව තුළ ඒ වෙනස පේනවා. ඒතකොට මේ වෙනස තුළ දකින්න අපි ඒ අය ද්‍රවිඩ
සංස්කෘතියකින් අනන්‍ය වෙච්ච සිංහල නොවන අය බව. එනිසා ඔවුන්ගේ භාෂණය, ඔවුන්ගේ හැසිරීම, ඇඳුම් රටාව සියල්ල මනුස්සයෙකුට පුළුවන් නම් පැය 150කට දෙකරන්න, එතකොට පැය අවුරුද්දක් විතර දුන්නොත් ඔය අය ඔක්කොම දෙවල දෙනවා. බැලරත් තියෙන්නේ දෙවල් විදියට. ඒක තමයි හැටි. එනිසා මේක එක තමයි ඒ cultural change එක. ඒක යාලේ සිතුම් පැතුම් කෑම උරුදු වලේ කියලා ඒ ඒ සාම්ප්‍රදායික ස්වභාවය වෙනස් කරලා. එකකට අපි ජාතියක් විදියට ගත්තහම අපේ සියලු දේවල් ඉන්දියාවත් එක්ක ගොඩක් බැඳිච්ච ජාතියක් සිංහල කියලා කියන්නේ. එතකොට මේ සිංහල ජාතිය ගත්තහම කේන්ද්‍ර තුනකට එන්නේ අන්ත තුනකදී පීඩනයට ලක් වෙනවා වර්තමානයේ. ඒක තමයි දක්ෂිණාංශක බලවේග, ඒ කියන්නේ දක්ෂිණය කියලා කියන්නේ ඇමරිකාව ප්‍රකු යුරෝපය. මේ පැත්තේ අනිත් පැත්තේ අපි අවුලා ඉන්නවා චීනය වැනි විශාල රාජ්‍යයක. අනිත් පැත්තේ උඩ පැත්තේ අපි අවුලා ඉන්නවා ඉන්දියාව. දැන් ඉන්දියාව කියනවා ඔයා මේ දෙකකට යන්නේ බෑ. ඒක තමයි මේ සරල කතාව. මේ රටේ තියෙන ආර්ථික අර්බුදයක්, මේ රටේ තියෙන සමාජ දේශපාලක අර්බුදයක් ඒකම. ඉන්දියාව කියනවා මේ දෙකට ඔබට යන්න බෑ. ඔයා අපේ. අපි කියනවා මේ අපිට පොඩ්ඩක් යන්න ඕනේ. අපි ටිකක් බටහිර වෙන්න ඕනේ. තව කොටසක් කියනවා අපි නැගෙනහිර පැත්තේ චීනයට යන්න ඕනේ කියලා. ඉන්දියාව කියනවා එහෙම බෑ කියලා. ඉතින් ඇත්තටම ඉන්දියාව කියන එකේ වෙලාව බටහිරනවා ඒකෙත් වරදකුත් නැහැ. මොකද අපේ ගොඩක් අපේ භාෂණය, අපේ ප්‍රකාශනය සහ අපේ සියලු ආගම, ධර්මය, සංස්කෘතිය සියල්ල රැගෙන ඇවිල්ලා තියෙන්නේ ඉන්දියානු සංස්කෘතියත් එක්ක. එතන මේ එනිසරනවා මෙච්චර ඉක්මනට ඒ ඌරුවට යන්නේ. ඔයාලා කොච්චර අපි අදින්න කිව්වත් යුරෝපියන් ස්ටයිල් එකට මේ මොඩල් එක ගන්නවා. මේ මොඩල් එක ගන්න බෑ. මේ මොඩල් එක තත්කාල එනවා සමහර ඇඳ ගම පට්ට දරුයි. දැන් ලසන්තේම ඔයන්නම බෑ දරුයි. එතකොට ඊට පස්සේ ඉන්න එයත් එහෙමයි. කාන්තා පාර්ශ්වයත් එහෙමයි දරුයි. එයා ඒ ඌරුව තත්කාල ගන්නවා. ඒ වගේම එයාගේ නර්තනාංගය පවා ඒ ඌරුව ගන්නවා. නමුත් අපේ වෙස්ටර්න් ඩාන්ස් එක එච්චර ඉක්මනට ගන්න බෑ. ඒකට යම්සි කාලයක් ගත වෙනවා. එනිසා මේ භාෂාව සහ සංස්කෘතිය සහ මේ මුහුණු වල මේ මේ සියල්ල මම හිතන්නේ මේ රටේ ජීවත් වීම සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍යම දෙයක්. ඒ විශේෂයෙන්ම දැන් මුස්ලිම් දැන් ගෞස් මෙතුමන් මුස්ලිම් මන්ද ඔබදා මුස්ලිම් මුස්ලිම් ඉස්ලාම් දාම දහන ඉස්ලාම් ආගම දරන මුස්ලිම් ජාතිය. දැන් මුස්ලිම් වුණාට ඔහු ලංකාවේදී භාවිත කරන්නේ ද්‍රවිඩ භාෂාව. ඔහු අරාබිකරේදී භාවිත කරන ද්‍රවිඩ භාෂාව භාවිත කරන්නේ ගොඩක් අය. ඉන්දියාවේදී ඊට සමහරවල් සමහර ප්‍රාන්තවල සමත් වෙනස්. එතකොට මේ භාෂාව ඒක නිසා තමයි ද්‍රවිඩ සහ මුස්ලිම් අය එක් කලාපයක නිරත වෙන්නේ. මොකද භාෂාව නිසා වුන් ඒ කලාප වල නැහැ. සිංහල අය ඒ කාලේ මේ 1982ට 78ට කලින් මේ තත්ත්වය දැක්කේ නැහැ. ඒ මුසු වෙලා එකතැනක හිටියා. ඉතින් මේ රටේ ලස්සන වෙනස්ුනේ සමහර අමුතුවාද සමහර දැඩි ආගමික මත මේක තුළ පැතිරීමක් එක්ක. ඒ නිසා මේ භාෂාව මේ රටේ ප්‍රගමණය සඳහා අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ වැඩසටහනට ඔබතුමන් දැක්වූ දායකත්වය, ඔබගේම සම්බන්ධීකාරක විදියට පිළිගෙන දැක්වූ මේ දැක්වූ දායකත්වය, ඔබගේ අධ්‍යක්ෂණය විදියට, ඒ වගේම සමස්ත කාර්ය මණ්ඩලයෙන් ඔබ සියලු දෙනාට අපේ ස්තුතිය, ප්‍රණාමය පිරිනමනවා. ඒ වගේම අපේ කණ්ඩායම අද 70 විතර 77
හැත්තාහතක කණ්ඩායමක්. ඒක තුළ කලබලාතරක සහකාරවරු, හෙදියෝ, ඖෂධවේදියෝ, විවිධ තරාතිරම් සවර්ධ නිල්ලාගේ එකන තාක්ෂණික තාක්ෂණික නොවන සියලු කණ්ඩාය. එක සහෝදර කළක් විදියට එක සම්බන්ධ වීමත් මං හිතන්නේ හොඳු සංකල්පයක්. ඉතින් මම මේ වැඩසටහන බලලා මගේ රියජන් ස්තුමන්ට සනහන් කරේ මේ මාසෙදී මේ කලාවුල කරගෙන ඉවර කාලෙක මම හිතුවා කරන්න ඕනේ. මොකද මේ අය තැනක් දෙන්න මේ නටන්න. ඒ නිසා මේ මාසෙ මම ධ්‍යාන කරුවා දවස් අතියේ පොය වුණාම මේ පොළදිසි පණ්ඩවේ මුක් කරන්න මේ කලාවුල කරන 2023 සුව ප්‍රතිභා මම හිතන්නේ ඒ ප්‍රසංගය අපි නැවැත්තුවා 2015 කලින්. එසා ඒ ප්‍රසංගය නැවත ආරම්භ කරන්න කියලා. ඒ ප්‍රසංගයේ විශේෂයෙන් මම හිතුවා මේ සංකලන මේ රංග ධාරාවට සාහුන්ගේ ප්‍රකාශනයේද සියලු කාර්යබන් මේ 72 අදාළ නෙමෙයි. ඒ 72 ඇතුළුව අද තව ගොඩක් කීස්ටි ගැටලු ඉන්නවා මේ ප්‍රතිභාවයන් තියෙනවා. ඉතින් ඒකට අවස්ථාවක් අපි සලසන දෙන්න. ඒ වගේම ඒක නිසා තමයි ඒක ඒව අදහසක් අපිට ඉන්න මේ 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 ස්ටේජ් එක මේ අවස්ථාව මම හිතන්නේ ඉරසවසල දුන්නා. ඒ නිසා ඒකට ඒ කණ්ඩායමට බොහොම ස්තුතියි. ඔබගේ ප්‍රතිභාවයන් ඉතාමත් ඉහළයි. ඒක මම හිතන්නේ ඉතා කෙටි කාලයක් තුළ. ඊට වඩා වැඩි කාලයක් ගත්තාම ඊට වඩා වගේ රංගනයේ සංසියල්ල මම හිතන්නේ ඉහළ යවන්න අපිට පුළුවන් වෙවි කියලා. සා ඒකත් අපි අවශ්‍ය දිනවම අගය කරනවා සමස්ත කාර්ය මණ්ඩලයෙන්ම මම හිතනවා මේ අයව අගය කරනවා කිසිම වේදිකකින් තොරව. ඒ වගේම මේ ජාතික සංහිඳියාව ඉහළ නම් වීම ඔප්‍රැමීව අනුමත කරගෙන රජයේ ගෙන යන වැඩපිළිවෙලේදී මේ භාෂාමය ප්‍රකාශනය විශේෂයෙන්ම ඔවුන්ගේ වැටුප්පෝර්ධකයක එකතු කිරීමක් නැත්නම් වැඩි කිරීමක් සඳහා පමණක් ඔබතුමාලා සඳහන් කළා වගේ භාවිත නොකර මේ සංස්කෘතියින් අතර අභ්‍යන්තරයට ඔබ අප කිනා වසිනවා නම් මගේ අපේ රටේ ලස්සන දේ දුන්නා පායා. එහෙම තැනකට අපි රට ගමන් කළ යුතුයි. අපි අවුරුදු 74 මහාමාලි සේනානායක රජතුමාගේ නායකත්වයෙන් බිහි වෙච්ච පළමු රජයා මේ දක්වා අපි හිටියේ අපි ඉහළ ජාතිය. අපි ජාතියක් කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉහළ මට්ටමක හිටියා මීට වඩා වසර ගණනකට පෙර. දැන් අපි ඉතාමත්ම පල්ලෙහා මට්ටමකට එළ. හැබැයි මේ පල්ලෙහා මට්ටම කියන එක වැරදියට අර්ථකථනය කරගන්න එපා. මොකද මේ ආර්ථිකමය අවබෝධ කියන ඒවා ලෝකයේ ඕනම රාජ්‍යයක සිද්ධ වෙනවා. මේක චීනයේත් වෙලා තියෙනවා, මේක ජපානයේත් වෙලා තියෙනවා, මේක ඇමරිකාවෙත් වෙලා තියෙනවා, ඉන්දියාවෙත් වෙලා තියෙනවා. මේක ආර්ථික අවපාතයක් නිසා රටක් සම්පූර්ණයෙන් සමතලා වෙලා අර සමහර විනාශකාරී දේශපාලන පක්ෂ කියලා වගේ චප්ප චොරොක්කු වෙලා නැහැ. එහෙම එකක් කියන එක වැරදි. උදාහරණයක්ම එව කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ ටෙලිකොමියුනිකේෂන් සිස්ටම් එක ගත්තොත් SLT ටෙලිකොම් මොබිටෙල් ගත්තොත් අපි උදාහරණයක් ගත්තොත් ඔවුන්ගේ තාක්ෂණයේ BOTV අලුත්ම ඩේටා මැනේජ්මන්ට් අලුත්ම ඩිජිටල් සංනිවේදනය මේවා ගත්තාම ඉන්දියාවත් ඒවා ගත්තාම සමහර යුරෝපියවත් සමහර තාක්ෂණ සර් ඒ ඩිජිටල් තාක්ෂණයකින් ගත්තාම ලංකාව ඉතාමත්ම ඉහළ මට්ටමක ඉන්න රාජ්‍යයක්. ඒක රටක් කඩාවැටෙනවා කියන්නේ එහෙම ඒවා නැත්තම්. එහෙම වෙලා නැහැ මේ රටට. සර් මේ රටේ සෞඛ්‍ය ප්‍රාචී ප්‍රපාතයකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒක මේ කිසිම වෙලාවක රෝගී දැන් සමහරව අපේක්ෂා කරලා රටක් කඩාවැටෙනවා මිනිස්සු මැරිලා 100% බඩගින්නේ කණ්ඩද අංග විකලයි ඉපදෙන්නේ. එහෙම වෙලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. මම මතක ඇති ඔබට මම මේ ප්‍රශ්නේ මුලාපකාරයෙන් මේ වගේම කතා කරා. එහෙම වෙන්නේ නැහැ කියලා මම ඉදත් කිව්වා. ඔබලත් දැන් පේනවා එහෙම වෙන්නේ නැහැ.
එක වැරදි කතා. එනිසා මේ අපි ඉස්සරහට ගෙනියන්න අපි ඔබ සැම සියලු දෙනා ඉතාම මහන්සියෙන් වැඩ කරලා වෙනසක් ඇති කර යුතුයි මේ රාජ්‍ය තුල. ඒකට ජාතික සංහිඳියාව, මිනිසුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, ජාතීන් අතර අවබෝධය, ජාතීන් අතර මිත්‍රත්වය අනිවාර්යයෙන්ම අතිශයින්ම වැදගත්. එහිදී මා ඔබට කියන්නේ නැහැ ඔබගේ සංස්කෘතියට ගරහලා තව සංස්කෘතියක් ඉහළනම් වන්න කියන අන්තවාදය. සියලු සංස්කෘතියින්ද ගරු කරමින් බෞද්ධ ආගමික පරිසරයකින් ලැබਿੱත් බෞද්ධ ධර්මයට මුල් තැන දෙමින් පවතින රාජ්‍යයක් ලංකාව තුළ ස්ථාපිත විය යුතුයි. මම හිතන්නේ කිසිම ද්‍රවිඩයෙකු, කිසිම ස්ලාම්වත්තිකයෙකු ඒකට එක විරුද්ධ වෙන්නේ නැහැ. ඔබ අතීතයේ ගියොත් අපේ ගීත සාහිත්‍ය, අපේ සිනමා සාහිත්‍ය සියල්ලක්ම ඉන්දියාවත් එක්ක තිබුණේ. අපේ චිත්‍රපටය අපි දුර්ගත කරේ ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ මේ ශ්‍රවණාගම ඔඩිෂන් කරේ එහි, ලංකාවේ කරේ නෑ. මෛත්‍රී මේ සිංදු දිව්වේ ලංකාවේ නෙමෙයි. තව මොහිදින් බෙක්ගේ කවදාවත් අල්ලාජ් මොහිදින් බෙක් තිබුණේ නෑ ජාතිවාදය. එතුමන් මුස්ලිම් භක්තිකේ එතුමන්ට මං හිතන්නේ එහෙම අන්තවාදයක් තියෙයි කියලා. එහෙම ජනවර්ගයක් ලංකාවේ නෑ. මෙය යම් කිසි වූ අන්තවාදී පිරිස් විසින් අප මත සහ එම ජනවර්ග මත ඔවුන්ගේ වාසය උදෙසා පතුරවන එකක්. එනිසා ජාතීන්ට ඉතාමත් සුහදව ඔබ අතර ජීවත් විය හැකි. එනිසා හැම වෙලේම මේ ගෞරවය එකිනෙකාට ගෞරව කිරීම, ජාතීන්ට ගෞරව කිරීම, දහමට ගෞරව කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. සමන් එයත් ඉම පරිීදයක් දෙමින් අද දවසේ ඔබට ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන අවසන් කිරීමට කාල වේලාව එළඹ නිසා මගේ කතාව අවසන් කරනවා. මම මේ ලියාගත් එක ඔබතුමන්ට කියලා කියවන්නේ අමාරුයි. මම බැලුවා, මම එකපාර බැලුවේ ඒ නිසා මම මේක කියලා ගිහිල්ලා පොලිසිය බස්ස ගන්න හොඳ නැහැ. මම දෙයක් කළොත් පර්ෆෙක්ෂන් තියෙන්න ඕනේ. මම හිතන්නේ සම මේක මම ඔබතුමාගේ ඇතුළත ඉලිවේ. මම මේක එකපාරකින් කරලා පැලිය අරගන්න හොඳ නැහැ නේද? එසා මම ඔබතුමා කතාව ලියන තුන දෙවලේ මම ඉගෙන ගත්ත කතාව ඔබතුමා දෙවලේ මට ලියලා දුන්නා. මම ඇත්තටම ඒකට ආසයි. ඒක කළ යුතුයි. මොකද මිනිස්සුගේ පෞෂ්‍ය කියලා කියන්නේ ලැන්ග්වේජස් එකකට. පෞෂ්‍ය තුළ ලැන්ග්වේජස් තියෙනවා. කෙනෙක් ලැන්ග්වේජස් නැත්නම් භාෂාව විශාලතාවක් ඉගෙන ගන්නවා නම් ඔහුගේ පෞෂ්‍ය ඊට හා සමානව පාතිකව වැඩ කරනවා. එහෙනම් ඔබ දෙමළ පුරුවන් නම් ඔබගේ පෞෂ්‍යයේ සමානුපාතික භාවය වැඩි. ඔබට ඉංග්‍රීසි පුරුවන් නම් ඔබේ පෞෂ්‍ය සමානුපාතිකව පාරක් වැඩි වෙනවා. ඔබට ප්‍රංශ පුරුවන් නම් තව පාරක් වැඩි වෙනවා. ඔබට චීන පුරුවන් නම් තව ටිකක් වැඩි වෙනවා. එනිසා ඒක වර්ණවත් වෙන්නේ භාෂාව තුළ. එනිසා පෞෂ්‍යයට භාෂාව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. භාෂාව තුළ මිනිසුන්ගේ ඇත්තම විද්‍යාත්මක හොයක් තියෙනවා. ඒ කියන්නේ මල්ටි ලිංගුවලිසම් කියලා කියනවා. එහෙම ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාලගේ කොග්නිටිව් ෆන්ක්ෂන් වැඩි. think fast. ඒ කියන්නේ හිතීමේ වේගය භාෂාව වැඩි කෙනෙකුට වැඩි. භාෂාව ගොඩක් පුළුවන් නම් වැඩි. දැන් මේ දවස්වල මගේ ස්ථාපකීය ටිකක් මම නිකන් හිතපු efficiency අඩුයි, වැඩ මදි slow කියන කටිටියක් වැඩි වෙයි භාෂා දෙකක් කතා කරපු නිසා. අපි වයසට යනකොට අපේ නියුරෝනවල ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ඒව හැදෙන ප්‍රමාණය අඩුයි. ඩිමෙන්ෂියා වෙන ප්‍රමාණය අඩුයි. මේ විද්‍යාත්මක හොයාගත්ත දේවල්. භාෂා ගොඩක් පුළුවන් නම් ඩිමෙන්ෂියා හැදෙනවා අඩුයි.
භාෂා ගොඩක් පුළුවන් ඔබ භාෂා ගොඩක් පුළුවන් ගාම ගොඩක් දේවල් කියවලා. ඒ නිසා අපි මේක සමානවම අහන්නේ ඉංග්‍රීසි භාෂාව තීරණය කියලා. මොකද හේතුව ලෝකේ ලොකක් ගොඩක් අධ්‍යාපන ප්‍රකාශන සහ ග්‍රන්ථ ප්‍රකාශන තියෙන්නේ ඒ භාෂාවත් එක්ක නිසා. ඒ ඉංග්‍රීසි භාෂාව වැඩි ඉගෙනගත්තොත් කියවන ප්‍රමාණය වැඩි. දෙමළ භාෂාව ඉගෙනගත්තොත් කියවන ප්‍රමාණය වැඩි. ඒ නිසා භාෂාව ඔබ ඉදිරියට ගෙන යන ලොකුම කුකුලා. සර් දරුවන්ට පුළුවන් තරම් භාෂාව ප්‍රවෘත්ති කරන්න. ඒ ලංකාවේ තියෙන එක්තරා සංස්කෘතිය මේක දෙවිද වේවා සිංහල වේවා මේ සංස්කෘතිය දිනවා. ඔවුන් සිංහල උගන්වන්න නැතුව ඉංග්‍රීසි උගන්වනවා. ඒ එයා හිතන්නේ මේක ලොකු කමක් කියලා. සිංහල උගන්වන්නේ දෙවිද උගන්වන්නේ ඉංග්‍රීසි උගන්වනවා. ඒ තුළ ඔබ හිතන දේ ලැබෙන්නේ නැහැ. සිංහල, ද්‍රවිඩ, චයින, ෆ්‍රාන්ස්, තමිල්, හින්දු, උර්දු මේ සියල්ල පුළුවන් නම් තවත් වැඩ. ඒ නිසා මේ ලෝකයේ තුල මේ භාෂාවට ලොකු තැනක් ලැබෙනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරන සංස්කෘතික භාෂාව. දැන් ඔබ සිල් දෙනාම සංස්කෘතික භාෂාව පාවිච්චි කරනවා. ඔබ සිල් දෙනාම ගාථා කියනකොට බණ අහනකොට මොකද අපි කියන්නේ? පාලි භාෂාව. අදා මේකත් භාෂාව. ඒ වගේම ද්‍රවිඩ චිත්‍රපට මලයාලම් චිත්‍රපට බලනකොට උර්දු සහ මලයාලම් භාෂාව හදාගන්නවා. හින්දි බලනකොට හින්දි භාෂාව හදාගන්නවා. සර් ලංකාව ලොකු දූතයක්. සර් මේ ගොඩක් තීර තැනක්. සර් මේක හොඳම ලෝකේ එකයි මිච්චන මේ රට මිනිස්සු ඉව කරන්නේ. මේ තරම් රටක් නැහැ. මේ පිහිටීම ලෝකේ කොහෙවත් නැති රාජ්‍යයක්. ඒ නිසා මේ සිස්ටර් නෝනාගේ ප්‍රතිනිස්සරා මා දැරුවා කැනඩාවට යනවා කිව්වා. මම කිව්වා එහෙම යන්න එපා කියලා. කියන්නේ එහෙම යන්න ඕනේ කරකට. ඒ නිසා මේ සිස්ටර් නෝනා ඒ විදිහට මේ රට එහෙම රටක් නෙමෙයි. ඔබට කවදාවත් ලෝකේ ඒ උඩ රාජ්‍යයන් වලින් මේ රටේ ගන්න සෞන්දර්ය සුන්දරත්වය ඒ පහස ඒ ඔක්සිජන් ටික ඒ උෂ්ණත්වය ඒ හියුමිඩිටි එක කවදාවත් යන රටක් නැහැ. එහෙම එකපාරට මේ කාලාපේදී එකපාරට ශ්‍රී ලංකාව පමනවා. ඒ නිසා හැමදාම උදේට අද්දදීප ජන්මභූමි අහන්න ඕනේ ළමයි. හැමදාම උදේට මගේ රටට ජනදා හිමි සරණයි කියන එක අහන්න ඕනේ ළමයි. ඒ නිසා මෙවැනි රටක් ලෝකේ නැහැ. බොහොම ස්තුතියි. පණිපාලර් වෛද්‍ය තිරු එම් කේ සම්පත් ඉදික කුමාර ආවරණලේකු නන්දි. අමිරද භාෂාව කියන්නේ තමයි සුන්දර භාෂාව වෙන එක. මේ භාෂාවට ආරම්භක ශෛලී බොහොමයක් තියෙනවා. මේ ශෛලීන් ගැන කතා කරන විට අධ්‍යක්ෂකතුමා මතක් කරපු විදිහට ඉන්දියාවට හිමියන ඉතා සුවිශේෂී ස්ථානයක්. දකුණු ඉන්දියානු චිත්‍රපට, ගීත, නර්තන වලට ලෝකේ විශාල ඉල්ලුමක් වාදිනවා. ලෝකේ බොහෝ දෙනෙක් ඒව ආදරයෙන් කරද ගන්නවා. මේ තමිල භාෂාව පාඨමාලා පුරාවටම අපි තමිල ගීත නර්තන බොහොමයක් රස විඳින අවස්ථාව ලැබුණා. ඒ හින්දාම මේ පාඨමාලාව අදාළ අපිටත් හිතුණා දෙමළ විදියට හැඳුමක් අඳින්න, දෙමළ වචනයක් දෙකක් කතා කරන්න, ඒ වගේම එයාලා වගේ ටිකක් නටන්න. මේ ඒ අවස්ථාව වේදිකාව ඊට හස වේද කරන්නටයි මාගේ මේ සූදානම. தமிழ் மொழி மிக அழகான மொழியாகும். தமிழ் மொழியை பொறுத்தவரை இந்தியாவுக்கு தனி இடம் உண்டு. தென்னிந்திய திரைப்படங்கள், பாடகர்கள் மிகவும் பிரபல்யம் ஆனவை. அந்த வகையில் எமது பாடநெறியிலும் தமிழ் பாடல்கள் பாடினோம். அதன் மூலம் தமிழ் பேச வேண்டும் என்று ஆசை வந்தது. எனவே அடுத்ததாக நடன நிகழ்ச்சி ஒன்றை அரங்கேற்றம் செய்வோம்.
ජනතාවගේ දක්ෂතා කැටි කරගෙන සංවිධානය කරන ලැබූ විවිධ ප්‍රසංකේත අවසන් නිමේෂය වෙත ඔබ කෙනවා කියනමයි මාගේ සුදානම. මේ කටයුත්ත සාර්ථක කරගන්නට අපට බොහෝ දෙනෙකුගේ ශක්තිය ලැබුණා. ඒ නායකත්වය ලැබුණා. ඒ ලබා දුන් ශක්තිය වෙනුවෙන් කෘතඥතාවය පුදකිරීමට ඉඩක් ලබා දීමට මාගේ මේ සුදානම. එසේ නම් මාගේ මේ ගෞරවනීය ආරාධනය සෞන්දර්ය විදියට ඔබ සමාවර්තනය කරන හැටි. අනිවාර්යයෙන්ම වැළකම්. ඉන්ද නිගල්චියේ නන්රියොරේ නිකරක වායිප වරංගිය වෙලා ඔලගමේ පොකොළවේක එනද නන්රිගල්. අරසකරු මොලිහල් තිනේකර මුදාහ නඩතපට ඉරණ්ඩා මොලි තමිල් පාඩ නිරේ සාන්දීදාර් වනංග වයිබ මත්‍රම් කලේ නිගල්චේක ඉංග වර්ගේ තන්දේකම් පොළොන්නරුවේ මාවට වෛද්‍යශාලයේ පනිපාල වෛද්‍ය තිර සම්පත් ඉන්දික අවරලක එමද නන්දිගල්. පොළොන්නරුවේ මාවට වෛද්‍යශාලයේ උදවි වෛද්‍ය පනිපාල වෛද්‍ය නිහාන් ගුණතිරක මත්‍රම් තේසිය සිරුනීරක වෛද්‍යශාලයේ උදවි වෛද්‍ය පනිපාල වෛද්‍ය තිර කේ.එච්.එම් පෙරේරා අවරලක එමද නන්දිගල්. පොළොන්නරුවේ මාවට වෛද්‍යශාලයේ මත්‍රම් தேசிய சிறுநீரக வைத்தியசாலையின் கணக்காளர்களான திரு டபிள்யூ எம் யூசி விஜயகாந்த் மற்றும் திரு ஆர்டிசி அபயரத்னன் அவர்களுக்கு எமது நன்றிகள். பொன்னுண்ணை மாவட்ட வைத்தியசாலையின் மற்றும் தேசிய சிறுநீரக வைத்தியசாலையின் பிரதான நிர்வாக அதிகாரிகளான திரு சுமித் பண்டார மற்றும் திரு எஸ் ஏ டபிள்யூ கருணாசிங்கன் அவர்களுக்கு எமது நன்றிகள். பொன்னுண்ணை மாவட்ட வைத்தியசாலையை தலைமை தாதி உத்தியோகஸ்தர் திரு எச் ஜெயசிங்கன் அவர்களுக்கு எமது நன்றிகள். எங்கள் அனைவருக்கும் இரண்டாம் மொழியான தமிழ் மொழியை அர்ப்பணிப்புடனும் ஆர்வத்துடனும் கற்று தந்த எமது ஆசிரியர் திரு எம் ஐ எம் கவுஸ் அவர்களுக்கு எமது நன்றிகள். அரசு கரும் மொழிகள் திணைக்களத்தின் சார்பு இங்கு வந்திருக்கும் உத்தியோகஸ்தர்களுக்கு எமது நன்றிகள். மேலும் இந்த நிகழ்ச்சியை சிறப்பித்த எமது சகோதர சகோதரிகளுக்கும் எமது நன்றிகள். மீண்டும் ஒருமுறை உங்கள் அனைவருக்கும் நன்றிகள் கூறி விடை பெறுகிறேன். ராஜபாஷா டிபார்ட்மெண்ட்டோவின் பவத்தில் லபன திவன பாஷா பாடமாலா அவசானிக்கல பாடமான லாபி சந்தகா சாதிக்கப்பட்ட பிரதானம் சரியாதாய் ඒ සඳහා මෙහි පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම මහතු මහත්මීන්ට රාජභාෂා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙහි පැමිණි මහතු මහත්මීන්ට පාඨමාලාවේ ඉගැන්වීමේ කාර්යය සිදු කළ අපගේ ගුරුතුමාට පාඨමාලාව අවසන් කළ මගේ සහෝදර සහෝදරියන්ට ඒ වගේම අපගේ මේ උත්සවය සඳහා පැමිණි ඔබ සියලුම දෙනාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පිළිගනි සිටිනවා. ස්තුති නන්දි. සම්බන්ධව අපගේ සියලු සහෝදර සහෝදරියන් ඔබ පිනවීමට සිටින බව සිහිපත් කරමින් එම නතරයෙන් අනුපුරව ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති තේපැන් සංග්‍රහය සඳහා සහභාගී වන ලෙස ඉතාමත් ගෞරවයෙන් යුතුව ශ්‍රීපත් කරනවා. බොහොම ස්තුතියි. එල්ලාරුකම වණක්කම්.
bloody bugger. Thank you.